දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු ප්‍රතිපත්තිය රටකට ජාතික ප්‍රතිපත්තියක් තියෙන එක ගැන තමයි මේ රටම කතා කරන්නේ ඔබ දන්නවා අද වෙනකොට මේ වර්තමාන රජයට 3/2ක බලයක් ලැබෙනවත් එක්කම ඒ රජයට දීලා තියෙන පණිවිඩය තමයි ප්‍රතිපත්තිගරුක දේශපාලනය ප්‍රතිපත්තිගරුක ආර්ථික පිළිවෙතක් ප්‍රතිපත්තිගරුක වැඩ පිළිවෙලකට තමයි මේ ජනතාව අනුමත කරලා තියෙන්නේ හැබැයි ඒ කාරණේ පහුගිය රජයේ හිටපු වෙළඳ ඇමතිවරයාට සහ ඔහුගේ ගෝලෙයින්ට තීරුම් ගැනීමට උවමනාවක් තිබුණා එක්කෝ එයාට ලැබිච්ච විවිධ වරප්‍රසාද වරදානින්ද වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔවුන්ට ජාතිය ගැන එහෙම නැත්නම් මේ රට ගැන ඇල්මක් තිබුණේ නැහැ කියන කාරණේ තමයි පැහැදිලි වෙන්නේ ඒ අනුව අපි එහෙම ඉල්ලීමක් කරාම මුල් කාලේදී ඔවුන් සමග හිටපු ඒ පිරිස් පෙන්වලා දුන්නු කාරණේ තමයි මේ කල් මැරීමේ එහෙම නැත්නම් මේ වෙළඳ ගිවිසුම් අත්සන් කරන් නැති වෙන්න කරන වැඩක් දෙවනි වටේදී ඔවුන් පිළිගත්ත හරි ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ඕනේ කියලා. එතකොට ඒකට අපි කියන්නේ නැෂනල් ට්‍රේඩ් පොලිසි කියලා. එතකොට එහෙම ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ඇති කරන්න ගියාම මේ අය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා නව වෙළඳ ප්‍රතිපත්තියක්. දැන් ඔබ බලන්න මේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය කිල්ලුවාම මලික් සමරවික්‍රම මහත්තයන් රටට හම් වෙනව නව වෙළඳ ප්‍රතිපත්තිය. මොකද මේ නම් දෙක මොකද්ද? ජාතික වෙළඳ ප්‍රතිපත්තිය කිව්වම තේන්නේ නැෂනල් ට්‍රේඩ් පොලිසි කියලා NTP කියලා එන්නේ. මලික් සමරවික්‍රම මහත්තයා ඇස් බෙන්දුමක් කරා නව වෙළඳ ප්‍රතිපත්තිය කියලා ඒකත් නිව් ට්‍රේඩ් පොලිසි. ඒ කියන්නේ NTP තමයි. එතකොට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ කොහොම මේක තමයි අපේ වෙළඳ ප්‍රතිපත්තිය. ඒකට ජාතික කිව්වෙත් නැහැ නව කිව්වෙත් නැහැ. දැන් අපි අහන්නේ නව වෙළඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න පෙරණි වෙළඳ ප්‍රතිපත්තියක් තිබුණාද රටේ? ඒකක් තිබිලා නැහැ. එතකොට මේ නව කියලා දාන්න හේතුව තමයි නැෂනල් කියන ඉංග්‍රීසි වචනේ එන්න අකුරට ගැලපෙන නිව් කියන එක. දැන් ගැනීම උවමනාවක් තිබුණා. එතන මෙන්න මේ විදිහට මේ රටේ ජනතාවට ඇස් බැඳුම් කරලා මේ රටේ ජනතාව මුලා කරලා මේ රටේ ජනතාව ඒ තරම්ම සාක්ෂරතාවයේ අඩුයි කියලා හිතලා තීරණ ගත්ත රජයක් තමයි ජනතාව එපා කියලා ගෙදර යවන්න හේතු වුණේ. ඒ රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරපු හැටි දැක්කා. බාල බෙහෙත් ගෙනල්ලා, පිළිකා ඖෂධ ගෙනල්ලා මේ රටේ ජනතාවට සියලුම දේවල් දෙනවා කියලා පෙන්නලා ඇස් බැඳුම් කිරීම නිසා තමයි රජය ගෙදර ගියේ. ඒතර මේ රජයට තේරුම් ගත යුතු කාර්යය තමයි මේ රටේ ජනතාව පක්ෂ වශයෙන් බෙදනවට වඩා ප්‍රතිපත්තිය කියන කාරණේ මත තීරණ ගැනීම සඳහා මැදිහත් වෙලා කියලා. ඒ නිසා තමයි පිරිසක් ගෙදර යවලා මම හිතන 80කට ආසන්න පිරිසක් නවකීන් පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ. එහෙමනම් මේ රජයේ වෙළඳ අමාත්‍යවරයා හැටියට පත්වෙච්ච ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මීට කලින් ඔබ දන්නා දින 56ක රජයක් පැවතුණා. ඒ වෙලාවෙත් ඉන්පසු මේ රජය බිහි වුණු වෙලාවෙත් නව කැබිනට් මණ්ඩලයේදී උරුම දීමෙන් පසු රජය වෛද්‍ය නායක සංගමයේ සහ වෘත්තිකින්ගේ ජාතික පෙරමුණ මුණ ගැහිලා මේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය හැදීමේ අවශ්‍යතාවය සහ ඊට ඔහුගේ තිබෙන කැමැත්ත සහ ඒ සම්බන්ධයෙන් ඔහු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න රජය වෛද්‍ය නායක සංගමයේ කරපු යෝජනාව පිළිගත්තා. ඒ අනුව කැබිනට් මණ්ඩලයට ජාතික වෙළඳ ප්‍රතිපත්තියක ආකෘතිය ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා වන ඒ අවශ්‍ය කරන ක්‍රියාවලිය ආරම්භ කරන්න එකඟ වෙලා තියෙනවා. Breaking.lk